ගර්භණී භාවේ බලාපොරොත්තුවෙන් සිටින ඔයාලා අපේ මින්නයිට් මිස් YouTube channel එක අදම subscribe කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද ජනවාරි 1 වෙනිදා ලැබුවා වූ නව වසර සුබම සුබ වාසනාවන්ත කිරිසිහින සැබෑවන සියලු පැතුම් මිටවන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. කිරිසිහිනේ සැබෑ කර ගැනීමට ඔයාලට තාම බැරි වුණාද? කොච්චර උත්සාහ කළත්, කොච්චර දේවල් කරත්, කෑම බීම, ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර සියලු දේ කරත් තාම බැරි වුණා නම් ඒට බලපාන තවත් හේතුවක් තිබෙනවා. ඉතින් ඒක තමයි මම අද කතා කරන්න යන මාතෘකාව. ගර්භණීභාවය ප්‍රමාද වීමට බලපාන මානසිකත්වය. මානසිකත්වය හා ගර්භණී නොවීම පිළිබඳ තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. අපගේ හැඟීම්, මතකයන් සහ සිතුවිලි අපගේ ශරීරයේ තුල ගබඩා කර තිබෙන අතර සෑම භෞතික කාර්යයක් සමගම එය අන්තර් සම්බන්ධතාවයක් ඇති කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවකු පිළිසිඳ ගැනීම හෙවත් ගැබ් ගැනීම යාන්තික ලෙස පෙනෙන දෙයක්. ඇත්ත වශයෙන්ම කාන්තාවකගේ සිතුවිලි, චිත්තවේග, ඒ වගේම බියවීම, මානසික අසහනය මගින් ගැබ් නොගැනීම දැඩි ලෙස හේතු වෙනවා. දැන් අපි බලමු කොහොමද එය සිදුවන්නේ කියලා. ප්‍රජනක පද්ධතිය පාලනය කරන හයිපොතාලමික් පිටියුටරි ගෝනඩ අක්ෂයේ ක්‍රියාකාරීත්වය පවා ආතතිය වසා දැමිය හැකි වෙනවා. ආතතියට එය වසා දැමිය හැකි. මේ ඔබේ මොළය සහ ඔබේ ඩිම්බ කෝෂ අතර සම්බන්ධය බිඳ වැටීමට හේතු විය හැකි අතර ඩිම්බ මෝචනය ප්‍රමාද වීම හෝ නොවීම හෝ අක්‍රමවත්ව හෝ අතපසුවීම සිදුවිය හැකි. පසුගිය වසර 20ක කාලයක් තුළ මිනිසාගේ ස්වරූපව කෙරෙහි මානසික ආතතිය සහ නිෂේධාත්මක චින්තන, ඒ කියන්නේ ඍණ සිතුවිලි බලපෑම් පිළිබඳව අධ්‍යයනකින් සිදුකර ඇති අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ භාවනාව ඇතුළු මනස ලිහිල් කිරීමට කරන යෝග ව්‍යායාම, ධනාත්මක සිතුවිලි වැඩි දියුණු කිරීමේ ක්‍රම මගින් ගර්භණී වීමේ සම්භාවිතාවය ඉතා ඉහළ ගොස් ඇති බවයි. අපි දැන් බලමු ගැබ් ගැනීමට මනස සකස් කර ගැනීමට කළ යුතු දේවල් කිහිපයක් ගැන. පළවෙනි කාරණේ තමයි ඔබේ මානසික සෞඛ්‍යයට ඉහළ තැනක් දීලා කටයුතු කරන්න ඕන. අංක දෙක, නිෂේධාත්මක සංකතා තහනම් කරන්න. ඒ කියන්නේ තමන් ගැනම පහත් කොට සලකලා තමන්ට ගබ් ගැනීමට හැකියාවක් නැහැ, තමන් ඒ තරම් වාසනාවන්ත නැහැ කියලා ඒ වගේ දේවල් හිතන්න හොඳ නැහැ. ඒ වගේම ඔබ වෙනුවෙන් කාලය වෙන් කරගෙන ඔබේ සෞඛ්‍යය ගැන, ඔබේ ආශාවන් ගැන හිතලා ඒට ඉඩ දෙන්න ඕනේ. ඊළඟ කාරණේ, ඔබ දෙමාපියන් වීමට සැලසුම් කරන ආකාරය පිළිබඳ සහකරු සමග කතා කරන්න. අනෙක් කාරණේ තමයි එහිදී මතුවිය හැකි අභියෝගවලට මුහුණ දෙන ආකාරය ගැනත් දෙදෙනාම එකතු වෙලා සාකච්ඡා කරන්න. ඒ මගින් ගැබ් ගැනීමට ඔබට ඉතාමත් පහසු වෙනවා. ඒ වගේම ගර්භණී නොවීමට බලපාන තවත් දෙයක් තමයි උත්සාහ කරන කාලයේදී ධනාත්මක නොවීම. ඒ කියන්නේ ධනාත්මක නොවන සිතුවිලි කටයුතුවල නිරත වීම. ඉතින් අපි බලමු ඒ වගේ නොකළ යුතු දේවල් මොනවද කියලා. ගර්භණී පරීක්ෂණය ඕනවට වඩා නොකිරීම. සහකරු සමග සුහඳව කටයුතු කරන්න ඕන. ස්වයං රැකවරණයට ප්‍රමුඛත්වය දෙන්න. තමන්ම තමන්ගේ පරිස්සම ගැන, ගර්භණී වීමට කළ නොකළ යුතු දේවල් ගැන සැලකිලිමත් වෙලා තමන්ව ආරක්ෂා වෙන්න ඕනේ.
තමන්ගේ විනෝදාංශවලට ඉඩ දීලා නිතරම සතුටින් සිටින්න ඕන. ගැබ් ගැනීමට කල්ගත වූහොත් ඒ පිළිබඳව නිතර දුක් වී නොසිටීමට වග බලා ගන්න ඕනේ. මානසික ආතතිය කලලයක් තැම්පත් වීම වැළක්විය හැකි. මානසික ආතතිය පිටියුටරි ග්‍රන්ථිය ගැබ් ගැනීම සඳහා ගර්භාෂය සකස් කිරීමට බලපාන හෝමෝන උත්තේජනය කිරීමට බාධා කරන අතර කලලයක් තැම්පත් කිරීම සඳහා සූදානම් වීමට වැඩි රුධිර ප්‍රමාණයක් ගර්භාෂයේ වෙත සැපයිය යුතු වෙනවා. නමුත් මානසික ආතතිය ඒට බලපාන අතර නියමිත රුධිර සැපයීම සිදු නොවන අතර රුධිර සැපයීම අඩාල කරනවා. ඔබ විෂාදය සඳහා ඖෂධ ලබා ගන්නේ නම් මාස 6කට වඩා වැඩි කාලයක් ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඒ වඳභාවයට හේතු වෙනවා. මානසික අවපීඩනය වඳභාවයට හේතු වන බව පර්යේෂණ වලින් පෙනී යනවා. මානසික අවපීඩනය සර්බව කෙරෙහි බලපාන බවට සාක්ෂි තිබෙනවා. පිරිමි අයෙකු මානසික අවපීඩනයෙන් සිටින විට කාන්තාව ගැබ් ගැනීමේ අනුපාතය පහත වැටෙනවා. පිටෙන් බලමු ආතතිය අඩු කර ගැනීමට කළ යුතු දේවල් කිහිපයක්. අංක 1. ගැබ් ගැනීම සිදු නොවීම ගැන නිතරම දුක් වීම හා කනස්සල්ලෙන් කල්ගත නොකළ යුතුය. විවේක ගැනීම කළ යුතුය. මනස එක්තැන් කිරීමේ ක්‍රම යෝග වැනි දේවල් කළ යුතුය. වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගන්න ඕන. මාස සංසුන් කර ගැනීමට ඒ ගොඩක් උපකාරී වෙනවා. සැලැස්ම සකස් කර ගන්න. ඒ කියන්නේ ගැබ් ගැනීමට සුදුසු සරු දින සහ ඒවා පිළිබඳ අවබෝධයක් ලබාගෙන සැලසුම් කිරීම කරන්න ඕනේ. අපි දැන් බලමු මානසික ආතතිය ඩිම්බවල ගුණාත්මක භාවයට හේතු වන ආකාරය පිළිබඳ. මේ පිළිබඳ ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුය. කෝටිසෝල් වැනි ආතති හෝමෝන මට්ටම ඉහළ යාම ෆොසිලයේ ඇති ග්‍රැනුලෝසා සෛල ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමෙන් එස්ටඩේසෝල් නිෂ්පාදනය අඩු කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඕසයිඩ් ගුණය පිරිහෙයි. අධික ලෙස සිටීම ඩිම්බ කෝෂයට බලපෑම් ඇති කරයි. ආතතිය ඔබේ මොළයේ කොටසක් වන හයිපොතලමස් සඳහා බලපෑම් කළ හැකි අතර ඒ ඔබේ හෝමෝන නියාමනය කරනවා. ඒ ඔබේ ඔසප් චක්‍රය නියාමනය කරනවා. ආතතිය ඔබේ ශරීරයට බලපාන්නේ නම් එයින් අදහස් වන්නේ ගැබ් ගැනීමට එයින් අදහස් වන්නේ ඔබ සාමාන්‍ය කාලයට වඩා ප්‍රමාද වී ඩිම්බ පිටවීම හෝ කිසිසේත්ම ඩිම්බ පිට නොවීම හා ඒට බලපාන නොවීමයි. ඒට බලපාන්නේ ආතතිය නිසා ඇතිවන ඇනෝයුලේෂන් වේ. ගැබ් ගැනීමට මනස ලිහිල් කරන්නේ කෙසේද කියලා අපි දැන් බලමු. ඔබේ සිත ඔබේ කනස්සල්ලෙන් මුදා ගැනීමට නම් ඔබ විවේකීව ඉන්න ඕනේ. යෝග ව්‍යායාම වල නිරත වෙන්න ඕන. ඒ වගේම ගැඹුරු හුස්ම ගැනීම, සිහිය නිවැරදි සිහියෙන් කටයුතු කිරීම වැනි මනස සිහිල් කිරීමේ ක්‍රම පුරුදු කරන්න ඕන. ඔබ මේ කාලයේදී ගැබ් ගැනීමට ඔබ කළ යුතු හැම දෙයක්ම කරන බව ඔබ නිතරම සිතන්න ඕන. ඒ වගේම ඒ සඳහා ඔබට හැකියාව විවිධ ක්‍රම ඔස්සේ ගැබ් ගැනීමට නවීන ක්‍රම ආදී තිබෙන බවත් නිතරම සිතන්න ඕන. ඒ මගින් ඔබ මනස එක්තැන් කරගෙන ඔබට ඉක්මනින්ම ගැබ් ගැනීම සිදු කර ගැනීමට හැකි වෙනවා.